ටෙක්මේට් ශ්‍රී ලංකා YouTube චැනලයේ ඔබට අරගෙන ඉන්න තවත් වීඩියෝ එකකට ටෙක්මේට් යාළුවෝ සියලුම දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ computer desktop keyboard එක ගැන. desktop keyboard එක ගැන කතා කරනකොට මේ වීඩියෝව පොඩා professional level එකේ වීඩියෝ කරනවා. ඕනම user කෙනෙකුට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට ලේසියෙන් keyboard එකේ තියෙන key groups ටික අඳුන ගන්න පුළුවන් විදිහට තමයි මේ වීඩියෝ එක සකස් කරලා තියෙන්නේ. ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි keyboard එකේ keys ටික අඳුනන්නේ නැතිකම. ඉතින් ඒ අඩුපාඩුව මගහරවා ගන්න තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේ වීඩියෝ එක ඔබට ඔබේ දැනුමට ඔබේ අධ්‍යාපනයට ප්‍රයෝජනයක් වෙනවද කියලා. ඒ වගේම ඔබට මේ වීඩියෝ ගැන මොනවා හරි අදහසක් තියෙනවා නම් මේක මේ වෙනස්කම වුණා නම් හොඳයි නැත්නම් ඊළඟට මේ වීඩියෝ එක මේ විදිහකට වුණා නම් හොඳයි කියලා ඔබට අදහසක් තියෙනවා නම් ඔබට පුළුවන් ඒ අදහස අපිත් එක්ක බෙදා ගන්න පළයා දෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම අපේ channel එක අලුතෙන්ම බලන කෙනෙක් නම් ඔබට පුළුවන් පහලින් තියෙන subscribe button එක click කරලා අතුපාඩම් තියෙන ඊට හැපෙතින් තියෙන bell icon එක click කරොත් එහෙම අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔබට ඒකේ notification එක ඉක්මනින්ම ලැබෙනවා. අපි යමු වීඩියෝ එකට. කීබෝඩ් එකේ ආරම්භය ගත්තාම 1981 keys 83කින් යුක්ත කීබෝඩ් එකක් IBM සමගම නිෂ්පාදනය කෙරුවා. 1984 ඒකට තවත් key එකක් එකතු වුණා. ඒක AT keyboard එක කියලා තමයි හඳුන්වන්නේ. ඊළඟට keys 101කින් යුක්ත US keyboard එකක් නිෂ්පාදනය වුණා. ඒ යුරෝපියන් keyboard එක keys 102ක් සහිතව තමයි නිර්මාණය කළේ. Windows keyboard එකට keys 104ක් තියෙනවා. ඔය Windows key දෙකත් එකලා. එතකොට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන Windows keyboard එක keys 104කින් යුක්ත වෙනවා. ඒ වගේම Apple සමාගමෙන් නිෂ්පාදනය කරපු Apple keyboard එකට numeric keypad එකත් එක්කලා keys 109ක් තියෙනවා. Apple wireless keyboard එකටත් keys 78ක් තියෙනවා. Apple MacBook Air laptop එකටත් keys 78ක් තියෙන keyboard එකක් තමයි තියෙන්නේ. ඔබට පැහැදිලි කිරීම සඳහා මම අරන් තියෙන මේ රූපසටහනේ keys ටික විවිධ වර්ණවලින් වර්ණ ගන්නලයි තියෙන්නේ. මේ keyboard එකේ උඩම වම් පැත්තේ කෙළවරේ තියෙනවා key එකක් පාට කරපු නැති කළු පාට key එකක්. ඒකට කියන්නේ escape key එක කියලා. ඊට පහලින් රතු පාටින් තියෙනවා key set එකක්. ඒ වගේම දකුණු පැත්තෙත් ඒ වගේම රතු පාටින් key set එකක් තියෙනවා. මම කියලා දෙන්නම් මේ key set එකේ වම් පැත්තේ තියෙන මුලින්ම උඩම රතු පාට key එක තමයි tab key එක. ඊට පහලින් තියෙන්නේ caps lock key එක. ඊට පහලින් තියෙන shift key එක. ඊටත් පහලින් තියෙන්නේ control key එක. ඊට දකුණු පැත්තෙන් තියෙන්නේ Windows key එක. ඊටත් දකුණු පැත්තෙන් තියෙන්නේ Alt key එක. ඒ වගේම දකුණු පැත්තේ තියෙන රතු පාට කරපු key set එකේ උඩින්ම තියෙන Backspace key එක. ඊට පහලින් Enter key එක, ඊටත් පහලින් Shift key එක, ඊටත් පහලින් Control key එක. ඊට වම් පැත්තෙන් තියෙන්නේ ඇත්තටම උතන තියෙන key එක නම් නෙමෙයි එන්න ඕනේ. මේ keyboard එකේ තියෙන key වර්ග කරලා තියෙන විදිහ වෙනස් නේ. ඇත්තටම අපි සාමාන්‍යයෙන් යූස් කරන keyboard එක ඇතන තියෙන්නේ පොඩි control key එකක්. ඒක key එක press කරපුවාම වෙන්නේ mouse එකේ right button එක click කරපුවාම එන menu එක තමයි ඒ key එක ඔපුවාම මතුවෙන්නේ. ඊටත් වම් පැත්තෙන් තියෙන්නේ Windows key එක. ඊටත් වම් පැත්තෙන් තියෙන්නේ Alt key එකක්. මේ keyboard එක පොඩ්ඩක් තියෙන විදිහ වෙනස්. ඊළඟට අපි ගමු නිල් පාට කරලා තියෙන, තද නිල් පාට කරලා තියෙන keys 10ක් උතන පෙන්වලා තියෙනවා. එකේ ඉඳලා 9 දක්වා සහ තව බිඳුවකුත් තියෙනවා. එතනදී ඒ key එකක් ඔබපු ගමන් අපි type වෙන්නේ එකේ ඉඳලා 9 දක්වා අංකයක් සහ බිඳුව. ඒ වගේම shift එක ඔබගෙන ඔය එක key එකක් එබුවොත් එහෙම ඊට අදාළ සංකේතයක් ඒ key එකෙම ඔය අංකයට උඩින් දක්වලා තියෙනවා. අන්න ඒ සංකේතය තමයි type වෙන්නේ. ඒ වගේම තව key set එකක් තියෙනවා කොළ පාටින් පාට කරලා තියෙන. ඔය කොළ පාටින් පාට කරලා තියෙන key එක සංකේත දෙකක් type කරන්න පුළුවන්. normal සාමාන්‍ය විදිහට key එක press කරොත් එහෙම එක සංකේතයක් ඔය key එක ඇදලා තියෙන පහලින් ඇදලා තියෙන සංකේතය තමයි type වෙන්නේ. shift එක ඔබාගෙන අපි ඒ key එක press කරොත් එහෙම ඒ key එකේ ඉහළින් ඇදලා තියෙන සංකේතය තමයි type වෙන්නේ. ඒ වගේ සම්පූර්ණයෙන්ම සංකේත දෙක දෙක ගානේ තියෙන keys ටික තමයි මම ඔය කොළ පාටින් පාට කරලා තියෙන්නේ. මීළඟට කහ පාටින් දක්වලා තියෙන key set එකේ තමයි A to Z එහෙම නැත්නම් A අකුරු ඉඳලා ඉසට් දක්වා ඉංග්‍රීසි හොඩියේ අකුරු ටික print කරලා තියෙන්නේ. ඔය ඔතන දැන් ඔය keyboard එකේ නම් පෙන්ලා තියෙන capital අකුරු ටික විතරයි. සාමාන්‍ය විදිහට අපි key එකක් press කරපුවාම type වෙන්නේ simple අකුරු. ඉංග්‍රීසි හොඩියේ ඒ අදාළ අකුරෙන් කියවන simple අකුරු තමයි type වෙන්නේ. අපිට සියලුම අක්ෂර
ඕනම කීයක කොප්පු හම ඒක කැපිටලින් ටයිප් වෙන්න ඕන නම් වම් පැත්තේ මං කලින් කියලා දුන්න රතු පාට කී එකක් විදිහට පෙන්වලා දෙන කැප්ස් ලොක් කී එක ඔබන්න ඕන. කැප්ස් ලොක් කී එක ඔප්පු ගමන් උඩින් තියෙනවා කැප්ස් ලොක් කියලා පොඩි බල්බ් එකක්. ඒ බල්බ් එක පත් වෙන පටන් ගන්නවා. ඒ පත් වෙලා තියෙනකොට ඕනම කී එකක් ලැබුවොත් එහෙම අපි ටයිප් වෙන අකුර වෙන්නේ කැපිටල් අකුරක්. ඒක ඔබන්නේ නැතුව එහෙම නැත්නම් කැප්ස් ලොක් එක ඔබන්නේ නැතුව ඕෆ් තත්ත්වයේ තිබුණොත් එහෙම සිම්පල් අකුරු තමයි ටයිප් වෙන්නේ. ඒ සිම්පල් අකුරු ටයිප් වෙන අවස්ථාවේ අපිට අවශ්‍ය වුණොත් එක අකුරක් හෝ දෙකක් කැපිටල් කරගන්න අපි shift key එක ඔබාගෙන ඔය ඕනෑම key එකක් ඔබපුවාම ඒ අවස්ථාවේදී shift එක ඔබාගෙන ඒ අකුරක් press කරන අවස්ථාවේදී ටයිප් වෙන්නේ කැපිටල් අක්ෂරයක්. මීළඟට keyboard එකේ ඉහළම පේළිය F1 සිට F12 දක්වා අංක කරපු රෝස පාට keys ටිකක් පේන්න තියෙනවා. මේ රෝස පාටින් මම පාට කරලා තියෙන keys 12ට කියන නම තමයි function keys. මේවා නිර්මාණය කරලා තියෙන්නේ යම් කිසි නිශ්චිත කාර්යයක් කර ගැනීම සඳහායි. ඒක software එකෙන් software එකට වෙනස් වෙනවා. අපි හිතමු word වලදී F2 ඔබද්දී වෙන ක්‍රියාකාරකම නෙමෙයි වෙනත් software එකකදී සිද්ධ වෙන්නේ. Windows වලදී වෙනස් කාර්යයක්. හැබැයි ඕනම software එක ඉඳගෙන අපි F1 කියන key එකේ බොර නම් ඒ අදාළ software එකේ help menu එකට තමයි ගමන් කරන්නේ. මේ සම්බන්ධයෙන් keyboard shortcut ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බැලුවොත් ඔයගලන්ට තේරේ keyboard shortcut මොන තරම් තියෙනවද කියලා. මීළඟට දම් පාටින් පාට කරලා තියෙන key ටික ගැන බලමු. මුලින්ම තියෙනවා උඩම පෙළේ print screen කියන key එක. මේ print screen කියන key එකෙන් අපිට කරන්න පුළුවන් දේ තමයි snapshot එකක් ගහගන්න එක. නැත්නම් screenshot එකක් කියලා කියන්නේ phone වලේම screenshot ගන්න අන්න ඒ විදිහට කම්පියුටරේ ඩෙස්ක්ටොප් එකේ මේ වෙලාවේ තියෙන ඉමේජ් එකක් විදිහට පින්තූරයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ print screen key එක ඔබලා ඒ ඔබපුවාම කොපි වෙන පින්තූරේ අපි මොකක් හරි word වලට හරි නැත්නම් paint වලට හරි ගිහිල්ලා paste කරපුවාම ඒ screenshot එක ලැබෙනවා. ඊළඟට තියෙන්නේ scroll lock කියන key එක. Excel වලට වගේ ගිහිල්ලා අපි active cell එක arrow key ඔබද්දි වමට දකුණට උඩට පහළට ගෙනියන්න හැකියාව තියෙනවා. හැබැයි scroll lock කියන එක ඔබලා ඒ විදිහට ගෙනියන්න හැකියාවක් ඇත්තේ නැහැ. එතකොට දකුණු පැත්තේ arrow key එක ඇබුවොත් එහෙම දකුණු පැත්තට යන්නේ නැහැ අපේ active cell එක. උඩට ඇබුවත් පහළට ඇබුවත් කොහටවත් යන්නේ නැහැ. page එකේ ඒ sheet එක පිටින් මෙහාට මෙහාට යන ගතියක් තමයි අපිට පෙන්වුම් කරන්නේ. නමුත් scroll lock එක off කරලා කරපුවම cell අතර මේක ලස්සනට ගමන් කරනවා. ඊළඟට තියෙන්නේ pause key එක. අපි game එකක් හැම ගහයිද්දි හිතන්න නවත්තන්න ඕන නම් මේ ශනිකව pause කරගන්න ඕන නම් මේ game එක පොයින් pause button එක ඔබලා අදාළ game එක නවත්ත ගන්න හැකියාව තියෙනවා. ඊළඟට තියෙන්නේ ඊට පහලින් මැද පෙළේ පළවෙනි key එක ගත්තොත් එහෙම insert කියන key එක. අපි word වලදීම type කරලා තියෙන අකුරු පෙළක් මුලට ගිහිල්ලා cursor එක තියලා insert key එක ඔබලා නැවත type කරන්න ගත්තොත් එහෙම අර කලින් type කරලා තිබිච්ච අකුරු එකින් එක මැකිලා තමයි මේ අලුතෙන් ටයිප් කරන අකුර ඉතින්ට එකතු වෙන්නේ. ඊළඟට තියෙන්නේ ඩිලීට් කී එක ඊට පහළ. ඩිලීට් කී එකෙන් අපි ඕනනම් ෆෝල්ඩරය ඩිලීට් කරන්න පුළුවන් ඕනම දෙයක් අපිට ඩිලීට් කරගැනීමේ හැකියාව තියෙනවා. ෆයිල් එකක් ඩිලීට් කරන්න පුළුවන්. ඊළඟට ඔය වර්ඩ් වගේ software එකේ ගිහිල්ලා අපි කර්සර් එක තියෙන තැන ඉඳලා දකුණු පැත්තේ තියෙන අකුරු ටික මකා ගන්න අවශ්‍ය නම් අපිට මකන්න පුළුවන් මේ ඩිලීට් කී එක වාපුවාම. ඊළඟට තියෙන key දෙක එකපාර අපි ගමු. home key එකයි end key එකයි. home කියන key එකෙන් කරන්න පුළුවන් වෙන්නේ අපි word වගේ document එක type කරලා තියෙන අකුරු පෙළක මුල ඉන්නවනම් cursor එක මැද ඉන්නවනම් home කියන එක ඔබපු ගමන් ඒ පේළිය මුලට එනවා cursor එක. end key එක ඔබපුවාම ඒ පේළිය අගට යනවා. ඊළඟට ඔය දම්පාට කොටස පෙන්නලා තියෙන key දෙක ගත්තාම page down page up word වගේ document එක ඔය කී එක ලැබුවොත් එහෙම පිටුවේ මුලට සහ පිටුවේ අගට යන්න ඔය කී දෙක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ලානිල් පාටින් ලයිට් නිල් පාටින් දක්වලා තියෙන keys ටික ගත්තාම ඒ තමයි numeric keypad එක. අංක සහ ධන ඍණ බෙදීම වගේ සංකේත ටික දක්වලා තියෙන numeric keypad එක. ඊළඟට තියෙනවා දුඹුරු පාටින් keys හතරක් ඒ තමයි arrow key හතර. arrow key හතරෙන් cursor එක දකුණට ගෙනියන්න වමට ගෙනියන්න ඉහළ පහළ ගෙනියන්න ඒ වගේම game එකක් ගහද්දි මේ game එක control කරන්න මේ arrow keys ගොඩක් වැදගත් වෙනවා. excel වලදීත් මේ arrow keys ගොඩක් වැදගත් වෙනවා. keyboard එකේ තියෙන විශාලත්වයෙන් වැඩිම දිගින් වැඩිම key එක තමයි space bar.
ඔය කීබෝඩ් එකේ අලු පාටින් වගේ දක්වලා තියෙන්නේ ඒ ස්පේස් බාර් කී එකයි. ඒ වගේම එන්ටර් කීස් දෙකක් තියෙනවා. මම කලින් කියලා දුන්න එන්ටර් කී එකයි රතු පාටින් දක්වලා තියෙන නියුමරික් කීපෑඩ් එකේ තව එන්ටර් කී එකක් තියෙනවා ඔය කීබෝඩ් ඕනම එකක. කීබෝඩ් එකේ මීට වඩා කී තියෙන්නේ නැද්ද? තියෙනවා. සමහර ලාට නිෂ්පාදක යනු ඔය කීබෝඩ් එකට ඇඩ් කරලා තියෙන කීස් ගන්න තව තව වෙනස් වෙන්න පුළුවන්. මල්ටිමීඩියා කීස් මේකට ඇඩ් කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම කම්පියුටර් එක ෂට් ඩවුන් කරන්න නැත්නම් ස්ලීප් කරන්න වගේ වෙන වෙන ෆන්ක්ෂන්ස් කරගන්න පුළුවන් කීස් මේ කීබෝඩ් එක අන්තර්ගත කරලා නිෂ්පාදනය කරලා තියෙන්න පුළුවන්. ඒ වාර ස්ටෑන්ඩඩ් කියන ෆෝමැට් එකට අයිති නැතුව ඊට පිටින් නිෂ්පාදකයා අනුව වෙනස් වෙන කී වර්ග.